අපි කතා කරනවා අපේ ලේගෙන රුධිරය රුධිරය ප්‍රධාන කොටස් දෙකක් එක දේහාණු දේහාණු කියන්නේ රුධිර සෛල දෙක ප්ලාස්මය රුධිර ප්ලාස්මය රුධිර ප්ලාස්මයේ වැඩිපුර තියෙන ජලය ජලයේ ඇරුණම පෝෂක ආහාර වර්ග තියෙනවා ග්ලූකෝස් ඇමයිනෝ අම්ල මේදම්ල ග්ලිසරෝල් විටමින් ඖෂධ ඒ වගේ තව බහිස්රාවි ද්‍රව්‍ය තියෙනවා යූරියා වගේ බහිස්රාවි ද්‍රව්‍ය තියෙනවා තව හෝමෝන එන්සයිම වගේ දේවල් රුධිර ප්ලාස්මයේ තියෙනවා ඊළඟට අපි කතා කරනවා වටිනා දෙයක් තමයි රුධිර සෛල වර්ග තුනක් තියෙනවා රතු රුධිරාණු ඔගලා අහලා තියෙනවා රක්තාණු රතු රුධිරාණු සුදු රුධිරාණු ශ්වේතාණු රතු රුධිරාණු සුදු රුධිරාණු රුධිර පට්ටික අපේ ලේවල තියෙන සෛල වර්ග එතකොට රතු රුධිරාණු මොනවද කරන්නේ මේ රතු රුධිරාණු රතු පාට වෙලා තියෙන්නේ ඇයි හිමොග්ලොබින් කියන වර්ණකය නිසා රතු රුධිරාණු වල තියෙනවා හිමොග්ලොබින් කියන වර්ණකය යකඩ අඩංගු ප්‍රෝටීන් එක හිමොග්ලොබින් කියන්නේ යකඩ අඩංගු ප්‍රෝටීන් රතු රුධිරාණු හිමොග්ලොබින් තියෙනවා. ඒතර ඇත්තට මොනවද කරන්නේ මේ රතු රුධිරාණු කරන්නේ ඔක්සිජන් පරිවහණය කරනවා. ඔක්සිජන් ශරීරයේ පුරා ඔක්සිජන් පරිවහණය කරන්නේ රතු රුධිරාණු. ඒක වටිනා දෙයක්. එතකොට මේ ඔයගොල්ලෝ අහලා තියෙනවා රක්තහීනතාව. රක්තහීනතාව කියන්නේ මොකද්ද? හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වීම. රතු රුධිරාණු වල හිමොග්ලොබින් අඩුකම. ඒතර අපි මොනවද කරන්න ඕනේ? ලේ වැඩෙන ආහාර ගන්න ඕනේ. ලේ වැඩෙන ආහාර කියන්නේ මොකද්ද? යකඩහ විටමින් B අඩංගු ආහාර. ගොටුකොළ වගේ දේවල්. ඔගොල්ලෝ ගොටුකොළ වගේ දේවල් වැඩිපුර ආහාරයට ගන්න හොඳ යකඩ අඩංගු ආහාර, ශාකමය ආහාර, සත්තුමය ආහාර තියෙනවා. එතකොට අපේ ඇඟේ ලේ වැඩෙන්න ඕන ආහාර ඒවා. ඊළඟට අපි කතා කරමු සුදු රුධිරාණු. සුදු රුධිරාණු වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ කණිකා සහිත සුදු රුධිරාණු, කණිකා රහිත. කණිකා සහිත සුදු රුධිරාණු මොනවද? නියුට්‍රෝෆිල, යසිනෝෆිල, බේසෝෆිල. නියුට්‍රෝෆිල, යසිනෝෆිල, බේසෝෆිල. කණිකා රහිත වසා සෛල මොනෝසයිට. සාමාන්‍ය සුදු රුධිරාණු කරන කාර්යය මොකද්ද? අපේ ඇඟට ශරීරයට ඇතුළු වන විස බීජ විනාශ කරනවා. ඒ විනාශ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් භක්ෂණය, ගිල දැමීම. අනිත් එක ප්‍රතිදේහ නිපදවීම බලන්න අපේ ලේවල තියෙන සෛල වර්ග දෙකක් ගැන මම කිව්වේ. එතකොට මේ පට්ටිකා ගැන මොනවද කියන්න පුළුවන්? පට්ටිකා තමයි රුධිරය කැටි ගැසීමට උදව් වෙන්නේ. තුවාලයක් වුණාම, කැපීමක් වුණාම, සීරීමක් වුණාම තුවාලය කැටි ගැහෙන්න උදව් කරන්නේ පට්ටිකා. එතකොට රුධිරය කැටි ගැසීමට අවශ්‍ය විටමිනය විටමින් K, කැල්සියම් අයන. එතකොට අපි තව දෙයක් මම මේක කියන්න ඕනේ ලෝකේ තියෙන මහා පින් ගොඩක් රැස් කරන්න පුළුවන් දෙයක් තමයි රුධිරය දන් දීම. රුධිර පහර විලේනය අඩුම තරමින් ජීවිතේ අවුරුදකට එකවරක් හරි ඔයා රුධිරය දන් දෙන්න ඕනේ. තව කෙනෙක්ගේ ජීවිතේ රැකගන්න ඒක ගොඩක් උදව් වෙනවා.